මුලින්ම මල් පැල හදාගන්න විදිහ කියන්න දැන් මම සූදානම් වෙන්නේ. අපි මේ මද ප්ලාන්ට් එකකින් පැල ගත්තු ආකාරය 1 2 3 4යි. මේ බලන්න මේවල මුල් පද්ධතිය මුල් කොච්චර ලස්සනද කියලා හොඳට ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි දැන් හදාගන්න විදිහ කියලා දෙන්න යන්නේ. මුලින්ම මේ වගේ පෝච්චියක් අරගෙන පොල්ලලි කෑලි දැන් මම අරන් මේකට දාලා තින්නේ. පොල්ලලි කෑලි දෙකකට ගල් එකක් ගන්න. ගල් එකක් ගන්න. ඊළඟට මම ගන්නවා මේ වගේ පොඩි පොල්ලලි හුද්දටම කුඩු විච්චි කෑලි. කොකෝ ක්ලස් ගන්නට. ඒවත් අරන් මේ තියෙන බලන්නකෝ. මේ වරන් ඒවත් කලවම් කරලා පොල්ලලි කෑලි දෙකයි ගල් එකයි මේ පොඩි කෑලි. හුද්දටම කොකෝ ප්ලස් වගේ. මේවා භාගයක් විතර ගන්නවා. අරගෙන දැන් දාලා මම තියන්නේ. දාගන්න විදිය දැන් මම කියන්න ලෑස්ති වෙන්නේ. මේ වගේ පෝච්චියක් අරගෙන මේකෙන් පොල්ලලි කෑලි දෙකක් ගන්නවා. මම දැන් දෙකක් අරන් තියෙන්නේ. ඒ වගේම තමයි බොරළු මේකෙන් එකක් ගන්න ඕනේ. ප්‍රමාණය මනගන්න. ඊළඟට කොකෝ ප්ලස් වගේ පොඩිවට පොල්ලලි පොඩි මේක. මෙන්න මේ වගේ. කොකෝ ප්ලස් ප්‍රමාණයට මේ වගේ පොඩිම කෑලිත් මේකෙන් දෙකෙන් එකක් භාගයක් හා සමානව දාලා ඒකල මිශ්‍රණය හොඳට මෙහෙම කලවම් කරන්න ඕන. මිශ්‍රණය හොඳට කලවම් කරලා මේකට දාන්න ඕන ඔස්මකෝට්. අපි හදන විදිහට තමයි කියන්නේ යන්නේ ඔස්මකෝට් මම දාන්නේ පොඩි පැල වලට එන්න එක. මේ වගේ ප්‍රමාණයක්. මේ වගේ ප්‍රමාණයක් මෙහෙම හොඳට වටේටම දාලා නැවත කලවම් කරන්න ඕන. ඊළඟට මම කොන්ඩිස් ධාවනය. මේ තියෙන්නේ කොන්ඩිස් ධාවනය. මේකෙන් මේ වගේ යෝගට් හැන්දකින් මේ වගේ පොඩි ප්‍රමාණයක් අරගෙන මේ වතුරට මෙහෙම දිය කරගන්නවා. වතුරට දිය කරගන්නවා. දිය කරලා මෙහෙම හොඳට කලවම් කරලා මේකට මේ පැල මෙහෙම වතුරට මෙහෙම දාලා හොඳට පොඟව ගන්න ඕනේ. ඔන්න පැල හතරක් දැම්මා. පැල හතරක් දාලා හොඳට මෙහෙම කලවම් කරලා මේ මුල් පද්ධතිය හොඳට තෙමෙන්න ඕනේ. ඔන්න තෙමුනහම මේ දම් පාටට මේ විදිහට තියෙනවා. මේ විදිහට තිබ්බන් පස්සේ අපි දැන් හිමීට පෝච්චිය සිටව ගන්න ඕනේ. ඔන්න සිටව ගන්න විදිහ මම දැන් කියන්න ලෑස්ති වෙන්නේ. දැන් මේකට අපි ඔස්මකෝටුත් කලවම් කරලානේ තියෙන්නේ. දැන් මේ වගේ ටිකක් දාලා පොඩි ප්‍රමාණයක් දාලා ඊළඟට පැලේ හිමීට ඔන්න මේ විදිහට තියලා මේ විදිහට මෙන්න මේක මේ ආකාරයට පැලේ නිවැරදි විදිහට හදා ගන්න ඕනේ. මේ බලන්නකෝ මං හදපු මල් පැලේ. දැන් මේක මල්ගේ ඇතුලේ ටිකක් සෙවන තියෙන තැනකින් මේක මෙහෙමම තියන්න ඕනේ. මේ පැලේ දවස් 5 වගේ යනකොට මේක හොඳට ලස්සනට හොඳට දළු දාලා හැදිලා එනවා.